රොෂන් සිල්වා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තැන දිනා ගන්න අවශ්‍ය දක්ෂතා පළුම් පිළ පිටියේ ඕනටත් වඩා වැඩි පෙන්නලා ශ්‍රී ලංකා කණ්ඩායමට එකතුණු ක්‍රීඩකයෙක්. රොෂන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් ඉන්දියාවේදී වගේම බංග්ලාදේශයේදී වැඩ පෙන්නුවත් කොදෙව් ගිහින් කොදෙව් වේගපන්දු යවන්න හමු වී වගේම ලංකාවේදී දකුණු අප්‍රිකා වේගපන්දු යවන්න හමු වී අසාර්ථක වීම එක්ක කණ්ඩායමේ තැන අහිමි වෙලා හිටපු ක්‍රීඩකයෙක්. කුමාරි චන්දිමාල් එංගලන්තයේ එක්ක පළවෙනි ටෙස්ට් තරගයේ ආබාධයකට ලක් වීම එක්ක දෙවෙනි ටෙස්ට් තරගයේදී රොෂන්ට නැවත කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙනවා. ලැබුණු අවස්ථාවට උපරිම සාධාරණයක් කරපු රොෂන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙන්නේ මැදපිලට තමන්ගේ ගැළපීම ක්‍රිකට් බලධාරීන්ට හොඳටම ඔප්පු කරන ගමන්. තරගයේ තුන්වෙනි දිනේ ආරම්භයට කලින් මයික් ඇතටන් ඒ ඉනිම ගැන වගේම කණ්ඩායමේ තැන ගැනත් රොෂන්ගෙන් අහනවා. එතෙන්දී රොෂන් කියන්නේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් කණ්ඩායමට හොඳ දෙයක් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා කියලා. ඇත්තටම තනතිරේ ලකුණු ගන්න ලොකු අමාරුවක් තිබුණේ නැහැ. මම සාමාන්‍ය සෙල්ලම් කරන විදිහට තමයි සෙල්ලම් කළේ. අපේ කඩුළු කීපයක් එකලඟ වැටුණු නිසා මට කඩුල්ල ආරක්ෂා කරගෙන වැඩි ලකුණු ගන්නකට අපේ කණ්ඩායම අරගෙන යන වගකීම් පැවරුණා. පසුගිය අවස්ථාවලත් මේ විදිහට පසුපෙලේක ක්‍රීඩා කරලා තමන්ට අත්දැකීම් තියෙනවා කියලා තමයි රොෂන් මේ සාකච්ඡාවේදී කිව්වේ. අපට උන් ලකුණු ගන්නට යන අපේ පසුපෙල ප්‍රතිකරුව මට ලොකු උදව්වක් වුණා. මගේ පසුගිය ටෙස්ට් තරඟවලත් මම යාළුවෙක් කණ්ඩායමට ලකුණු එකතු කරලා තියෙනවා. දිල්රුවන් ගොඩක් වෙලාවට පසුපෙලින් නැවිත් කණ්ඩායමට ඕන දේ කරනවා. මේ තරඟේ අකිල වගේම සුරංගත් මට ලොකු සහයක් දුන්නා. ඒ විදිහට අන්තිමට එන ලකුණු ටික ගොඩක් වටිනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විදිහට දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට ආවොත් තමගේ තැන නැති වෙයිද කියලා හෙවම රොෂන් කිව්වේ මෙහෙම කතාවක්. අපි කවුරුවත් කණ්ඩායමේ අපේ තැන ගැන හිතලා සෙල්ලම් කරන්නේ නැහැ. අපි හොඳ දෙයක් කරනවා නම් කණ්ඩායමේ තැන ලැබේ. කලින් වුණ දේවල් ගැන හිතලා ඉස්සරහට මොනව වෙයිද කියන දේ ගැන හිතලා සෙල්ලම් කරන්නේ නැහැ. එදා දවසේ හොඳම දේ කරන්න තමයි මම උත්සාහ කරන්නේ. අපි බලමු මොකද වෙන්නේ කියලා. චන්දිමාල් එනවා කියන්නේ අපි මැද පෙළ තවත් ශක්තිමත් වෙනවා. මේ විදිහට තමයි රොෂන් තමගේ තැන ගැන කියන්නේ. රොෂන් කියන ප්‍රතිකරුව කණ්ඩායමේ ඉන්න එකෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් වෙනවා කියන එක තමයි අපේ අදහස. ඒ වගේ ඔයාලගේ අදහසත් අපිට කමෙන්ට් කරගෙන යන්න. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න. ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාලට සුබ දවසක්.